සමදා සමහන් සමදා සුවෙන් අලුත් අවුරුද්දට පෙර දිනේ වන අද වන විට බොහෝ දෙනෙක් තම ගම්බිම් බලා පිටත්ව ගොස් ඇති නිසා වෙනදා කාර්ය බහුල කොළඹ නගරයේ අද දක්නට ලැබුණේ පාළු ස්වභාවයක්. ඇතමුන් අද උදැසනත් ගම්බිම්බලා පිටත්ව යාමට කොළඹ මධ්‍යම බස්නවතුම් පොළට සහ වෙස්ට්‍රීන් මාවත පෞද්ගලික බස් පාර්යන්තයට පැමිණ සිටියා. කතරගම යන්න පාන්දර 5 ඉඳන් ඉන්නේ බස් නැහැ. යන්න විදියක් නැහැ. රස්තියාදුව තමයි. පේ දෙකක් තුනක් විතර ඉන්නවා මෙතන. නුවරඑළියට යන්න බස් නැහනේ. දැන් ඊළඟ කිව්වා මේ විශේෂ බස් දානවා කියලා. ඒත් දාලා නැහැ තාම. එමින්ම කොළඹ කුටුබ සහ මර්දාන දුම්රිය ස්ථාන වලටත් ජනතාව පැමිණ සිටියේ පිට පළාත් වලට යාම සඳහායි. ගමේ යන්න ඉන්නේ කෝච්චි නම් තේනවා සෙනග ටිකක් අඩුයි. කට්ටිය ඔක්කොම ගිහිල්ලා අපිට ගියේ නෑ මට නිවාඩු හම්බුනේ. වාපුතලේ යන්න ඉන්නේ. මේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අද දක්නට ලැබුණු තත්ත්වයයි. ගම්පහේ ඉඳලා ආවා බැස්ස මෙතනින් ඇවිල්ලා පොලිමට ගාවා එම්ම ගොඩ වුණා බස් එකට. කරදරයක් නෑ. එමින්ම දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේද ජනතාව තම ප්‍රවාහන කටයුතු සපුරා ගැනීමට කටයුතු කරන ආකාරය දක්නට ලැබුණා. අධිවේගී මාර්ග ජාලයකට වාහනයක් ඇතුල් කිරීමේදී ප්‍රධාන කාරණා කීපයක් සඳහන් කරන්න කැමැතියි. පළමුව තමන්ගේ වාහනයේ තියෙන තත්ත්වය පිළිබඳව අවධානයක් යොමු කරන්න ඕනේ. කාර්මික දෝෂ තියෙනවද? ටයර් ගමනාන්තය දක්වා යන්න හොඳ මට්ටමින් තියෙනවද? ඒ වගේම ගමනාන්තය දක්වා ගමන් කිරීම සඳහා තෙල් ප්‍රමාණයක් තියෙනවද? ගමනාන්තය දක්වා තමන්ගේ යෑම සඳහා මුදල් ප්‍රමාණයක් තියෙනවද කියන එකත් විශේෂයෙන් ඒ ගැනත් අවධානය යොමු කරනවා. ඔය ආදී දේවල් විශේෂ සැලකිල්ලට ගන්න ඕන අධිවේගී මාර්ගයට වාහනයක් ඇතුල් කිරීමට පෙර. මෙවැනි පසුබිමක කොළඹ ඉන්ධන පෙරවුම් හල් වැස්සක දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සරහනක් තබමින් ප්‍රකාශ කළේ ජාතික ඉන්ධන අමසර පත්‍රයේ හෙවත් QR පද්ධතිය හරහා පසුගිය දින 7 තුළ ඉන්ධන අලෙවිය සහ විකුණුම් වල සැලකිය යුතු වැඩිවීමක් පෙන්වුම් කරන බවයි. අලුත් අවුරුදු උත්සව සමයේදී දිනකට බෙදා හරින ඉන්ධන ප්‍රමාණය ඔක්ටේන් 92ක පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4650ක් සහ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 5500ක් දක්වා වැඩි කිරීමට පීවර ගෙන ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. මේ අතර උත්සව සමයේ වැඩි මිලට සහ අලෙවි කිරීමට නුසුදුසු ආහාර වර්ග අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික අධිකාරිය නිලධාරීන් අද දිනෙත් දිවයිනේ ස්ථාන රැසක වැටලීම් සිදු කරන ලැබුවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.